ඕනද? ඇත්තටම ආද මොකද්ද ඒගොල්ලෝ විශේෂ පක්ෂයේ සංවිධාන වැඩ කටයුතු කොහොමද කරන්නේ? සාක සමිති ටිකවල ප්‍රගතිය, බල මණ්ඩල ප්‍රගතිය සහ ඉදිරි මැතිවරණයක් පවත්වනකොට පක්ෂය ජයග්‍රහණය කරන වැඩ පිළිවෙලෙන් තමයි සාකච්ඡා කරන්නේ. සාමාන්‍ය ඉදිරියට එන මැතිවරණය මොකද්ද? ඕන මැතිවරණයක්. දැන් නම් මැතිවරණයක් එනවා කියන පේන්නේ නැහැනේ. එන ඕන මැතිවරණයක් ජයග්‍රහණය කරන පක්ෂ ශක්තිමත් කරනවා. මේ වෙනකොට ජනාධිපති අපේක්ෂකකුන් තෝරන්න තියෙන්නේ නැහැනේ. ජනාධිපති අපේක්ෂකයෙක් තෝරන්නේ මේ වෙලාවේ. දැන් තෝරන්නේ පක්ෂවල ප්‍රශ්න තියෙන පක්ෂ. ඒ පක්ෂවල ප්‍රශ්න තියෙන නිසා දැන් ජනතා විමුක්ති පෙරමුණේ අනුර දිසානගයි අර මන්ත්‍රීතුමියගේ ප්‍රශ්නයක් ආවා. එතකොට ඒ ටක් ගාලා අනුරගේ නම ආවා. සජිත්ගේ පක්ෂයේත් ප්‍රශ්නයක් ආපුවාම සජිත් ටක් ගාලා අපේක්ෂක අපේ ප්‍රශ්නයක් නැහැනේ. අපි වෙලාවට තමයි වැඩ කරන්නේ. මේ 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 හත් ගවත්තියදී අමුඩු ගහ ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. වෙලාවට අපි වැඩේ කරන්න. ඒ වගේම තමයි ඔබතුමලා සතු තම ආණ්ඩුව තියෙන්නේ. මේ වෙනකොට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රාමක කතා බහර ලක් වෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබට මොකද කියන්නේ? පාස්කු ප්‍රහාරය ගැන කතා කරන්නේ බංකෘත් වෙච්ච දේශපාලකනේ. ඔවුන් තමයි බලයේ හිටියේ. ඔවුන් තමයි ඇමති තනතුරු දැරුවේ. ආණ්ඩු දිසානගෙන් පටන් ගත්තාම සජිත්ගෙන් පටන් ගත්තා මේ කතා කරන සියලු දෙනා හිටපු ආණ්ඩුවෙන් තමයි 97 වතාවක් කියපුවාමත් වලක්ව ගන්න බැරි වෙච්ච ප්‍රහාරය. ඔවුන් ඒක හදනවා රාජපක්ෂ පවුලේ නැත්නම් පක්ෂයේ උඩින් තියන්. ඉතින් ඒක අලුත් දෙයක් නෙමෙයි. මේ රටේ බුද්ධිමත් ජනතාව දන්නවා මොකද සිද්ධ වුණේ කියලා. 97 වතාවක්. ඒ විතරක් නෙමෙයි හිටපු ජනාධිපතිතුමා ඒ සම්බන්ධ හරියට ක්‍රියා කෙරුවේ නැහැ කියලා. කෝටි 10ක මේ අලාභයක් ගෙවන්න නියම වෙලා තියෙනවා. ඉතින් මේ උයි channel 4 එක ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ. ඔවුන් සල්ලි වලට වැඩ කරන මේ ආයතනයක්. ඒ නිසා මේ බුද්ධිමත් ජනතාව දන්නවා මොකද සිද්ධ වුණේ කියන එක. ජනතාව මැරිලා ඉපදිලා නැහැ. චැනල් ෆෝ එකේ නැහැ නේ 97 වතාවක් කියලා මේක වලක්ව ගත්තේ නැහැ කියලා කියන්නු. ඒ චැනල් ෆෝ එක වගේ මේ ආයතනයක් කියන දේවල් පිළිගන්න තරම් අපේ රටේ මං හිතන්නේ බහුතරයක් මෝඩියෝ ඉන්නේ කියලා. මම හිතන්නේ නැහැ. මෝඩියෝ ඇති. එහෙම නැත්නම් රාජපක්ෂලාට මඩ ගහන්න බලාගෙන ඉන්න දේශපාලන වශයෙන් බංකෘතිච පිරිසක් ඇති. මම හිතන්නේ බහුතර ජනතාවකෝ පිළිගන්නවා කියලා. ඒ බංකෘතිච්චය කියන දේවල්. LTT එක අපිට විරුද්ධයිනේ. LTT නියෝජිතයොත් අදටත් අපිට විරුද්ධයි. ඒක ඒ හින්දානේ මහින්ද මහත්තයා ඡන්දිල්ලද්දී මහින්ද මහත්තයා නොදී ෆොන්සේකාට දුන්නේ. ෆොන්සේකා හිටපු යුද හමුදාපතිනේ. එහෙනම් කොහොමද උතුරේ අය ෆොන්සේකාට ඡන්ද දුන්නේ? ඇයි මහින්ද මහත්තයා නොදුන්නේ? ඉතින් මේවා ගැන කල්පනා කරලා බලන්න. මේ රටේ බහුතරයක් බුද්ධිමත් ජනතාව මේ හැම දෙයක්ම දන්නවා. ඒ බුද්ධිමත් ජනතාවට නීගා කරන්න තමයි මේ කරුණු කාරණා ඉදිරිපත් කරන්නේ. නැතු මොකද වෙන පක්ෂ මොන පක්ෂද ශක්තිමත් මේ විදිහට? මොකද අපේ පක්ෂෙ දින අඩුපාඩුව. අපිට ගහලා අපි වට්ටලා අපේ මිනිස්සු ටික බේරවට දාලා අපේ මන්ත්‍රීවරු මරලා මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තියලා ප්‍රාදේශභාවයට පහර දීලා නින්දා පහස කරලා මහා සංග්‍රහයෙන් නින්දා පහස කරලා අපිට 10 දිනක් ගේන්න බෑ කිව්වා. අද අපි බල මණ්ඩල ටික තියාගෙන ඉවරලා මේ අනිත් පක්ෂ දිහා බලපුවාම ඊටමත් ශක්තිමත් ලෙස අපේ පක්ෂය යනවා. ඒ වුණාට ඔබතුමාලත් ඒ දවස්වල හැංගිලා නේද? කවුරුත් හැංගිලා හිටියේ නෑ. කවුරුත් මරණයට බයයිනේ. නේ මිනි මරුව කවුද කියන එක අපි දන්නවා. 76ගේ මිනි මරපු හැටි 88 89 මිනි වලදී කවුරුත් බයයිනේ. මිනි මරුවන ත්‍රස්තවාදීන් කවුද බය නැත්තේ? බහ වුණාම හැංගෙනවා. ඡන්දයක් එයිද? ඡන්දයක් ආවොත් අපිට මොන දෙමු? දැන් නම් ඡන්දයක් පේන තෙක් මානික නැහැ. කවුද කැඩලා ගිහිලා තියෙන්නේ? ඔබ තුමා කියන්න බලන්න. ඒවල හුඟක් කල්ලා ගිහිල්ලා. ඒගොල්ලෝ ගියායින් පස්සේ අපි බලමන් රැස්සියම් තියලා තියෙන්නේ. ඒගොල්ලෝ ගිහිල්ලා හුඟක් කල්ලා. ඊයේ පෙරදා කවුරු ගියාද? දැන් ගියාය තාපහු එන කාලේ ඇවිල්ලා තියෙන්නේ. ජයග්‍රහණේ නැතුව අපි පරාදයකට යන්නේ. දිනන තමයි අපි වැඩේ කරන්නේ. ඒ බලමු ඡන්ද ප්‍රතිඵලය ආවෙදාට. ඔහොමනේ කිව්වේ. ඔහොමනේ කිව්වා අපි ප්‍රාදේශසභාව දිනපුවාමත් කිව්වා ආපහු ඡන්දයක් දිනන්නේ නැහැ පොහට්ටුව කිව්වා. අපි පාරවල් දිගේ ඇවිද්ද ඕනවා කිව්වා. නේ 69 ලක්ෂයක් ගත්තා. ඒ හින්දා මේ ඡන්ද ප්‍රතිපල ගැන දැන් කතා කරන්න බෑ. 150 ගන්න බැරි ඒවායි ඔක්කොම කරන්නේ 103ක් ගන්න බැරි මිනිස්සු. ඒකල තමයි ප්‍රචාරය කරන්නේ. 150 ගන්න බෑ. හා අපිට විතරයි ගන්න පුළුවන් වෙන්නේ. 3 එක්කෙනා 51කට දුවන්න හදනවා. අපි මේ 69ක් තිබිලා ලක්ෂ 69ක් තිබිලා පොඩ්ඩක් එහාම යාවෙලා අපිට චුට්ටයි හදාගන්න දෙන්නේ. JVP එකට ගමනක් තියෙනවා ත්‍රස්තවාදී මේ කතන්දරලෙන් ඈත් වුණොත්.
mini marana paliganna kathandaru ing ehath unoth jayawira gamanath thiyena kaage janapratyak oyata ඉතින් ඒ හැමදාම කිව්වනේ ජේපී කියන දන්න දවසින් ඉඳන් හොඳට බලන්න ගුණ රැස්සින් වල සෙනග කියනවා හොඳ කතා කරනවා මිනිසුන්ගේ ඔළුවල් පිරිසු කරන බ ඡන්ද ගණන් කරනකොට ඡන්ද ප්‍රති ඡන්ද නැහැ ඉතින් ඒක ඔබතුමාගේ වයසයි අපේ වයසයි බලපුවහම බලන්න පුළුවන් ওই ඉතිහාසෙ පොඩ පැරණියගේ හැවුවනම් කියයි ඡන්ද කල් ඡන්ද තියෙන කෙනා එළෙව්වානේ කලට වේලාට අපි කොවිඩ් එක ආපුවම ඡන්ද තියන්න එපා කිව්වා අපි ඡන්ද තිබ්බා නේ ඩාගිවේ පොලිම ගහයි මේක දවස් 3 4ක් ඇයි ඡන්ද තියන්නේ කියලා. ඉතින් ඡන්ද තියපු නායකය වෙලෙව්වනේ. දැන් මොකද ප්‍රජාතන්ත්‍රවාදී ගැන කතා කරන්නේ. දැන් කවුද එලෙව්වේ? අපි දෙලෙව්වේ ඡන්ද ප්‍රජාතන්ත්‍රවාදී නායකයව. ඒ එලෝපය කියන දැන් ඡන්ද තියන්නේ නැහැ කියලා. ඒතකොට ඡන්ද තියෙන නායකය එලෙව්වෙන් පස්සේ ඡන්ද ගැන කතා කරන්න වැඩක් නැහැ. ඇත්තටද? ඇත්තම කොන්නේ ඇත්තට තමයි අපි පක්ෂ සංවිධානය කරන්නේ. එහෙනම් මැතිවරණය ජයග්‍රහණය කරන්නේ. කොහොමද මේ ත්‍රස්තවාදීව ටික පරද්දලා මිනිසුන්ගේ ඔලු මේ විනාශ කරන බොරු කියන මිනිසු ටික පරද්දලා කොහොමද අපේ පක්ෂේ නැවත වාරයක් ජයග්‍රහණ කරන්නේ? ත්‍රස්තවාදී කරන ත්‍රස්තවාදී වැඩ කරපු අය ඉතිහාසයේ. මේ දැන් එතකොට මේ ආණ්ඩුවේ දැන් අලුත් අනපනත් දිනනවා. දැන් ඒකට විශාල විරෝධයක් වෙනවා. අපි දැක්ක ඊයේ මේ මාත අනපනත් ගේන හැමදාම බංකොලොත් වෙච්ච අය ඒවට විරුද්ධ වෙනවා. අනපනත් ගේන්න බෑ. පාර්ලිමේන්තුවත් තියෙන අනපනත් ගේන්නනේ. ආයි මරණ ආදාය සමිතියක් කිය පාර්ලිමේන්තුව කියන්නේ. පාර්ලිමේන්තුව තියෙන අනපනත් ගේන්න රට පාලනය කරන්න දියුණු කරන්න එහෙම පාර්ලිමේන්තුවක් තියෙනවා දැන් ඒගොල්ලන්ගේ කාලේ ගෙනාමනේ නිලනොනත් පොලිසියක් දැම්මනේ FCID එක එතකොට කොහෙද අනුරුද්ධ දිසානායක හිටියේ නිලනොනත් දේවල් කරා